सातु नमस्कार विवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। අපහට ඒ උතුම් ධර්මයේ කියා දෙන පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාතු සාතු සාතු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඉතාම සුන්දර රාත්‍රියක් මහා සෑරජුන්ගේ සෙවනේ ඉඳලා මේ සෙංකඩගල පුරවරයේ සැදැහැවත් පිරිස, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවීව මේ උතුම් දම් දෙසුම් ශ්‍රවණය කරන ශ්‍රී ලංකාව පුරා විසිරුණු, ලෝකේ පුරා විසිරුණු සැදැහැවත් පිරිස සැදැහැ සිත් පෙරටු කරගෙන අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි මේ සූදානමින් සිටින්නේ. කුණ්ඩසාලේ මහමෙවුනාව භාවනා අසපු පින්බිමේ පුරා දින ගණනාවක් මුළුල්ලේ පැවැත්වෙන ඒ උතුම් දහම් වැඩසටහන් මාලාවේ තවත් එක් දම් දෙසුමක් ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වෙන්නේ. පින්නතුනි, අද උදෑසන දහවල ඔබ සජ්ජහායනා කළේ අංගුත්තර නිකාය. ඉතින් අංගුත්තර නිකායේ සංග්‍රහ වී තිබෙන උතුම් දම් දෙසුමක් තමයි අද මේ සුන්දර සන්ධ්‍යායාමේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට. කුමන නිපාතයටද? සත්තක නිපාතයට. පින්නතුනි, අංගුත්තර නිකායේ ධර්මදේශනා සංග්‍රහ වෙලා තියෙන්නේ එක්තරා පිළිවෙලකට. දහම් කරුණු එක බැගින් තිබෙන දේශනා එකතු වෙලා එක ගොනුවක් හැදෙනවා. ඒකට අපි කියනවා ඒකක නිපාතය. මොන නිපාතයේද? ඒකක නිපාතය. දහම් කරුණු දෙක බැගින් තියෙන දේශනා එකතු වුණාම ඒ උතුම් සූත්‍ර දේශනා ඇතුළත් ගොනුවට කියන්නේ දුක නිපාතය. එතකොට දහම් කරුණු තුන බැගින් තිබෙන දේශනා එකට එකතු වෙලා එක ගොනුවක් හැදෙද්දී ඒ දහම් කරුණු තුන බැගින් තිබෙන දේශනා ඇතුළත් ගොනුවට කියන්නේ තික නිපාතය. ඔය විදිහට පින්නතුනි,
ඒකා දසක නිපාතේ දක්වාම දහම් කරුණු 11 බැගින් සංග්‍රහ වෙච්ච දේශනා ඇතුළත් ගොනුව දක්වාම සූත්‍ර දේශනා ගණන බැගින් අනුපිළිවෙලට සංග්‍රහ වෙලා තියෙන නිකායට තමයි කියන්නේ අංගුත්තර නිකාය කියලා. එතකොට අද අපි ඉගෙන ගන්න දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට. මොන නිපාතයටද? සත්තක නිපාතයට. එහෙනම් මේ දේශනාවේ මූලිකව දහම් කරුණු කීයක් තිබෙනවාද? සතක්. සත්තක නිපාතයේ ဒုတိය පඤ්ඤාසකයේ මහා වග්ගයට අයිති 3 සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ නම තමයි නග රූපම සූත්‍රය. මොකද නම? නග රූපම. නගරයක් උපමාකට වදාළ දෙසුම. පින්නතුනි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නුයික් අවස්ථාවලදී අපූරු උපමා රැගෙන දහම් අරුත් ගැන්වෙන ආකාරයට උපමා ඇසුරින් අමා ධර්මයේ දේශනා කරනවා. නුවණැති උදවිය මේ උපමා ඇසුරින් පහසුවෙන් ධර්ම අවබෝධය කරා යනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්ය. පින්නතුනි, මේ දේශනාවත් ඉබඳු ඉතා මනරම් උපමා සහිත උතුම් දේශනාවක්. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයාගේ ජීවිතේ නගරයකට උපමා කරනවා. කුමකටද? නගරයකට. බලන්න, දැන් ඔබේ ජීවිතේ නම් වූ නගරය තුළ මිහි කියවෙන ඒ ආරක්ෂක අංග, නගරයක රැකවරණ පිණිස පවතින අංග, නගරයක සතුරන් මර්ධනය කිරීම පිණිස ආරක්ෂාව පිණිස පවතින අංග තිබෙනවාද කියා. යම් විදිහකට මේ සූත්‍රයේ දේශනා වෙන මේ උපමා ඇසුරෙන් පෙන්වා දෙන කරුණු ඔබේ ජීවිතය තුළ නැතිනම් බුදුරජාණන් වහන්සේ වදාලා එයා හරි පහසුවෙන් පාපී මාරයාගේ ගොදුරක් බවට පත්වෙනවා කියලා. එහෙනම් අපේ ජීවිතේ නම් වූ නගරයේ ආරක්ෂාව පිණිස, ජීවිතේ නම් වූ නගරයේ රැකවරණය පිණිස මේ තිබෙන කරුණු අපි ජීවිතය තුළ ප්‍රගුණ කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ අනේ පිඩු සිටුතුමාගේ ආරාමේ. මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතා වදාලා, පරම පූජනීය උත්තමයන් වහන්ස කියලා ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් දෙසුම වදාළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යතෝ කෝ භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මං නගරං. මහණෙනි, යම් කලෙක ඒ රජතුමාගේ ඈත තියෙන නගරයක්. කොහේ තියෙන නගරයක්ද? ඈත රටේ ඈත කොනකට වෙන්න තියෙන නගරයක් තියෙනවා නම්, ඒ නගරය සත්තහි නගර පරික්කාරේහි සුපරික්ඛිතං සුපරික්ඛතං හෝති. නගරයේ ආරක්ෂාව පිණිස පවතින අංග 7 මනාකොට ආරක්ෂා යොදලා නම් තියෙන්නේ. කුමක් පිණිස තියෙන අංග 7ද? නගරයේ ආරක්ෂාව පිණිස පවතින අංග 7 ඒ නගරය ආරක්ෂා කරලා රැකවල් කරලා නම් තියෙන්නේ. චතුන්නංච ආහාරං නිකාමලාභී හෝති, අකිච්චලාභී, අකසිරලාභී. ආහාර වර්ග 4 ඒ නගරේ තිබිය යුතු 4 ආහාරයන්
පහසුවෙන්ම විපුලසේ නිදුකින්ම ලැබෙන ආකාරයට බහුලව තිබෙනවා නම් ඉදං උච්චති භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මං නගරං මහණෙනි එතකොට මේකට තමයි කියන්නේ රජතුමාගේ ඈත තියෙන නගරය අකරණීයන් බාහිරේහි පච්චත්තිකේහි පච්චා මිත්තේහි ඒ නගරේ සම්බන්ධයෙන් බාහිර ඉන්න සතුරන්ට බාහිර ඉන්න අමිතුරන්ට ඒ නගරයට හානි කරන්න බෑ ඒ නගරය යටත් කරන්න බෑ කියලා ඒ අයට කරන්න දෙයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එහෙනම් රජතුමාගේ ඈත තියෙන නගරය ආරක්ෂා සහිතව තියෙන නම් ආරක්ෂක අංග 7කින් ඒ නගරය ආරක්ෂාවටපත් වෙන්න ඕනේ. ඒ වගේම විපුලසේ නිදුකින්ම අපහසුවකින් තොරව සුලබව ආහාර වර්ග කීයක් තියෙන්න ඕනේද? 4ක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දැන් එකින් එක අපට මේ කරුණු පෙන්වා දෙනවා. ඛතමේහි සත්තෙහි නගර පරික්කාරේහි සුපරික්ඛතං හෝති. මේ නගරේ ආරක්ෂාව පිණිස පවතින කුමන අංග 7ෙන්ද නගරය ආරක්ෂා වී තිබෙන්නේ? ඔන්න පළවෙනි දේ. නගරයක ආරක්ෂාවට තියෙන පළවෙනි දේ තමයි පින්නතුනි ඉද භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ ඒසිකා හෝති ගම්බීර නේමා සුනිඛාතා අචලා අසම්පවේදී. ඒ නගරේ ගැඹුරට හාරලා හොඳට යටට හාරලා අචලව සෙලවෙන්නේ නැති විදිහට මනාව පිහිටි ඒසිකා ස්තම්භයක් තිබිය යුතුයි. නගරයේ තියෙන ප්‍රධාන ඒසිකා ස්තම්භයක් නගරේට තිබිය යුතු වෙනවා. ඒසිකා ස්තම්භ කියන්නේ මොකක්ද? ඒකට කියනවා නගර ටැඹ කියලත් පින්නතුනි. ඒ නගරයක අනිවාර්යෙන් තියෙන ඕනේ අංගයක් විදිහටයි භාග්‍යතුන් වහන්සේගේ කාලේ සැලකුවේ මේසිකා ස්තම්භය. ඉතින් අදට පවා අපිට පේනවා දැන් දියුණු නගරවල අදට පවා මේ වගේ ස්තම්භ තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් දැන් කැනඩාවේ ටොරන්ටෝ නුවර තියෙනවා ටොරන්ටෝ සිටි ටවර් කියලා එකක්. ඒතර ඒක ඒ නගරේ මැද තියෙන උසට තියෙන ස්තම්භයක්. එතකොට ඒක මුල් කරගෙන විශාල ප්‍රදේශයක් ආවරණය වෙන විදිහට පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. අනිත් එක ඒක නගරයේ අභිමානය පිණිස තියෙන එකක්. ඒක හරියට දැන් ඔබ දැන් මේ නුවර මහනුවර සෙන්කඩගල පුරවරයට එද්දී අපි දකින්නවනේ දැන් අර කඩු ගන්නාව පහුවෙලා උඩට එද්දී අර ලොකු කුළුණක් තියෙනව නේද? ඒක උඩට නැග්ගහම වටේම පේනවා. ඉතර සතුරු සේනා එනවනම් ඈත ඉඳලා අඳුන ගන්න පුළුවන්ද බැරිද? අඳුන ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ බඳු ගැඹුරට හාරලා හිටවපු ඒසිකා ස්තම්භයක් තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් මේ ඊසිකා ස්තම්භය ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙන්නේ පින්නතුනි අපි හිතමු ඔන්නේ ඊසිකා ස්තම්භය මීටර් 100ක් උසයි කියලා. ඒක මීටර් 100ක් උසයි නම් මීටර් 100ක් පොළව යටට තියෙන්න ඕන කියනවා. ඒතර පොළවෙන් උඩට තියෙන්නේ යම් උසක්ද? එබඳු උසක් තියෙනවා කොහෙටද? පොළවෙන් යටට. එතකොට එහෙම කුළුණක් ලේසියෙන් කෙනෙකුට හොල්ලන්න පුළුවන්ද? බෑ. ඔය රජවරු ඒසිකා ස්තම්භ හදලා ඇත්තු ලව්වා, දල ඇත්තු ලව්වා,
ඒ ස්තම්භයට පහර දෙනවා කියනවා. එතකොට දල ඇතුන් පහර දෙද්දී ඒ ඒසිකා ස්තම්භය හිල වුණොත් ඒක නියම ඒසිකා ස්තම්භයක්ද? නෑ. ඒක නියම ඒසිකා ස්තම්භයක් වෙන්නේ නෑ. ඇතුන් කොතරම් ප්‍රමාණයක් ඒකට පහර දුන්නත් නොසැලෙන විදිහට ඒ ඒසිකා ස්තම්භය පිහිටා තිබිය යුතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා, ඉමිනා පඨමේන නගර පරික්කාරේන සුපරික්ඛතං හෝති රඤ්ඤෝ පච්ඡන්ති මං නගරං අබ්බන්තරානං ගුත්‍ත්‍යා බාහිරානං පටිඝාතාය. මෙන්න මේ නගරයේ ආරක්ෂාව පිණිස පවතින පළවෙනි අංගේනොත් ඒ නගරේ යුතුය වෙනවා. ඒතර මේක තියෙන්නේ කුමක් පිණිසද? අබ්බන්තරානං ගුත්‍ත්‍යා, ඇතුළත වාසය කරන අයගේ රැකවරණය පිණිස, නගර වැසියන්ගේ ආරක්ෂාව පිණිස. බාහිරානං පටිඝාතාය, බාහිර සතුරන්ගේ නැසීම පිණිස. එතකොට එහෙනම් මේක නගර ආරක්ෂක අංගයක්. දෙවෙනි එක තමයි පුනච පරං භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ පරිකා කතා හෝති ගම්බීරා චේව විත්තතාච. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා, මහණෙනි, මෙහිලා දෙවෙනි කරුණ තමයි නගරේ පරිකාවක් කැනලා තියෙනවා. පරිකා කියන වචනේ තේරුම මොකක්ද? දියාගල. මොකක්ද දියාගල? දියාගලක් කපලා තියෙනවා. දියාගලක් කපලා තියෙනවා කොහොමද? ගම්බීරා චේව, ඒක ගොඩක් ගැඹුරට තියෙනවා. ගොඩක් ගැඹුරුයි මේ දියාගල. ඒ වගේම විත්තතාච, පළලින් යුක්තයි. කොච්චර ගැඹුරු වුණත් වැඩක්ද එතනින් අපිට පැනලා යන්න පුළුවන් නම්? වැඩක් නැහැ. ඉතින් ඒකට විශාල පළලක් තියෙන්න ඕනේ. ගැඹුරු වූ විශාල පළලකින් යුතු දියාගලක් නගරේ වටේට යන්න ඕනේ. ඉතින් එකල රජවරු ඒක කරාද නැද්ද? කරා. එතකොට පින්වතුනි, මේ තමයි නගර වැසියන්ගේ ආරක්ෂාව පිණිසත් බාහිර සතුරු කරදර දුරවීම පිණිසත් තිබෙන දෙවෙනි ආරක්ෂක අංගය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ අංගේ. දැන් මේ පරිකා කියන එක අපේ මහනුවරට ස්වභාවයෙන්ම පිහිටලා නැද්ද? තියනවා නේද? අපේ මහනුවර පරිකාව මොකක්ද? අපිට ස්වභාවයෙන්ම ඒ සමනල ගිරි හිසින් පැන නගින අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රීපාද පද්මයේ පිසගෙන එන ඒ පිණි කැට එකතු වෙලා හැදෙන ජල උල්පත් වලින් නිර්මිත මහවැලි නදිය. දැන් මහනුවර නගරයේ අයිති ගඟවට කෝරළේනේ. ඒතර ගඟෙන් මුළුමනින්ම වට වෙලා තියෙන්නේ. ඒකයි ගඟවට කෝරළේ කියන්නේ. ඉතින් අපේ අතීත නගරේ ඒ ලක්ෂණ වලින් යුතු වුණාද නැද්ද? යුතු වුණා. දැන් අපේ දැන් මහනුවර නගරේට ඒසිකා ස්තම්භයක් නැත්තේ ඇයි? උස කඳු තියෙනවන්නේ. අමුතුවෙන් ස්තම්භ හදන්න ඕනේ නැද්ද? අමුතුවෙන් ස්තම්භ හදන්න ඕනේ නෑ, ඔක්කොම තියෙනවා. එතකොට බලන්න, දැන් වටේ පරිකාවත් නිකම්ම හැදිලා. එතකොට පින්නතුනි, ඔබ ඉන්නේ මේ වාසනාවන්ත පුරවරයක. මහනුවර පුරවරයට ඇතුළු වෙද්දීම දළදා වහන්සේගේ සිසිලස අපට දැනෙනවා. පරිසරයේ පවා බොහෝම සෞම්‍යයි. ඉතින් පින්නතුනි, තුන්වෙනි කරුණ, පුනච පරං භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ අනුපරියාය පතෝ හෝති උච්චා උච්චෝ චේව විත්තතෝච්ච. තුන්වෙනි කරුණ තමයි නගරේ වටේට තියෙන්න ඕනි අනුපරියාය පතයක්.
ඒ කියන්නේ දැන් නගරේ ප්‍රාකාරයේ ප්‍රාකාර බැම්මට ඇතුලින් දැන් නගරේ වටේට ප්‍රාකාරයක් බැන්දොත් ඒ ප්‍රාකාර බැම්මට ඇතුලින් පහසුවෙන් වටේම යන්න පුළුවන් විදිහට මොකද තියෙන්න ඕනේ? මාර්ග තියෙන්න ඕනේ. එතකොට හැබැයි එක තියෙන්න ඕනේ ප්‍රාකාරයට ඇතුලින්ද පිටින්ද? ඇතුලින්, ප්‍රාකාරයට ඇතුලින්. මේ පින්නතුන් චීන මහා ප්‍රාකාරයේ ඡායාරූප දැකලා තියෙනවද? චීන මහා ප්‍රාකාරයේ ඡායාරූප දැකලා තියෙනවා නම් ඔබ දකීවි. ඒ චීන එක්තරා අධිරාජයෙක් හදපු ප්‍රාකාරයක්. ඒක ගොඩාක් දිගයි, ලෝකේ මහා පුදුමයක් විදිහට සලකන්නේ. එච්චර දිගට එච්චර ප්‍රාකාරයක් හදපු එක. ඒතර මේ චීන මහා ප්‍රාකාරයේ මේ අනුපරියාය පතය කියන එක හරි ලස්සනට පේනවා. ඒ කියන්නේ මෙහිම ප්‍රාකාරිතීදී ප්‍රාකාරි උඩින් පාර යනවා. ඒතර පහසුවෙන් ඒ ප්‍රාකාරයේ උඩ ඉඳලා සතුරන්ට පහර දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පහසුවෙන් සතුරන්ට පහර දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අතීතේ රජ කාලේ දැන් අපේ දැන් මහනුවර නගරයට වෙනම විශේෂ ප්‍රාකාරයක් කියලා දෙයක් හදන්න ඕනේ වුණාද? ඕනේ වුණේ නැහැ. ඇයි? නිකම්ම ප්‍රාකාරෙත් හැදිලා වටේම තියෙන්නේ කඳු ඇටි. එතකොට නිකම්ම ප්‍රාකාරය හැදිලා ඉතින් රජතුමාගේ සේනාවට ඒ ප්‍රාකාර උඩට යන්න පුළුවන් වෙන විදිහට මාර්ග අතීතේ රහස් මාර්ග තිබුණා. එතකොට දැන් මේ මහනුවර නගරයට පිවිසෙන්න පුළුවන් දුර්ග කිහිපයයි තියෙන්නේ. දැන් කඩුගන්නාව එහෙම එක දුර්ගයක්. ඊට පස්සේ ගලගෙදර තව දුර්ගයක්. ඔය වගේ පිවිසෙන්න පුළුවන් මාර්ග කිහිපයයි තියෙන්නේ. ඒ මාර්ගවලින් ඇරෙන්න දන්නේ නැති කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? දන්නේ නැති කෙනෙක් ආවොත් ඉවරයි. හොයාගන්න බැරි වෙනවා. එන පොටක් යන පොටක් හොයාගන්න බැරි වෙනවා. අර හරි පාරෙන් ආවොත් තමයි එන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකයි මේ මහනුවර රාජධානී බොහෝ කලක් නොනැසි තිබුණේ මේ ස්වභාවික පිහිටීමත් එක්ක. පින්නතුනි, එතකොට මේ ඒ ප්‍රාකාර වටේට තියෙන්න ඕනේ මොකක්ද? අනුපරියාය පත. අනුපරියාය පතයක් තියෙන්න ඕනේ. එතකොට පහසුවෙන් ආහාර ආදී නගරයේ වටේට ගිනියම් ආදී පහසුවෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි කරුණ ඒ තමයි රඤ්ඤු පච්ඡන්තිමේ නගරේ බහුං ආයුධං සන්නිචිතං හෝති සලාකං චේව ජේවනියංච. රත්තුමාගේ නගරයේ බොහෝ ආයුධ ගබඩා කරලා තියෙනෝනේ. මොනවද ගබඩා කරලා තියෙනෝනේ? ආයුධ. ආයුධ ගබඩා කරලා තියෙනෝනේ. මොන වගේ ආයුධද? මෙතන විස්තර කරනවා සලාකං. සලාකං කියන්නේ ඔය විදින ආයුධ තියෙනවා. ඒතර විදින ආයුධ වර්ගත් තියෙනෝනේ. ජේවනියංච කියන්නේ එක පැත්තක් විතරක් මුවහත් කරපු ආයුධ. ඒ කියන්නේ හරියට කඩු, කිනිසි වගේ, ඒ වගේ එක පැත්තක් විතරක් මුවහත් කරපු ආයුධ ආදී නොඑක් විදිහට තියෙන ඉතාම හොඳ ආයුධ ගබඩාවකින් මේ නගරය පොහොසත් විය යුතුයි. ඒක තමයි නගරයේ ආරක්ෂාවට හේතු වෙන හතරවෙනි කරුණ. දැන් කරුණ කීයක් කිව්වද? පළවෙනි එක මොකක්ද? ඕ ගැඹුරට හාරලා අචල විදිහට ස්ථාවර කරපු ඒසිකා ස්තම්භය. දෙවෙනි එක ඕ නගරයේ වටේට කනින් ලද දියාගල. තුන්වෙනි එක තමයි ප්‍රාකාර ඔ ප්‍රාකාරයේ උඩ තියෙන අනුපරියාය පතය. ඒ කියන්නේ යන්න පුළුවන් විදිහට හදලා තියෙන ප්‍රාකාර මාර්ගය. හතරවෙනි එක මොකක්ද? ආයුධ ගබඩාව. පස්වෙනි කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා රඤ්ඤු පච්ඡන්තිමේ නගරේ බහු බලකායෝ පටිවසති. මේ රජතුමාගේ දුරින් තියෙන නගරේ බොහෝ බලසේනාවන් සිටිය යුතුයි.
මොනසේනාවන්ද බලසේනාවන් සෙයති ඉදං මේ මොන වගේ බලසේනාවෝද හත්තාරෝහා ඇත් බලසේනාව සිටිය යුතුයි හස්තීන්ගේ බලසේනාවක් සිටිය යුතුයි දල ඇත්තු ඉන්න ඇත් සේනාවක් ඉන්න ඕනේ ඊට පස්සේ අස්සාරෝහා අස්ව බල සේනාවක් ඉන්න ඕනේ රතිකා යුද රථවල යන බල සේනාවක් ඉන්න ඕනේ දනුග්ගහා දුනු සේනාවක් ඉන්න ඕනේ දුනු සේනාවක් කියන්නේ දුන්නින් විදින දැන් අද කාලේ නම් මොකද මේකට කියන්නේ අද කාලේ විදිහට ස්නයිපර්ස්ලා කියනවා ඒ කියන්නේ අර දැන් දුන්නින් බලාගෙන ඉඳලා ඉලක්කයට විදිනවා වගේ දැන් විශේෂ තුවක්කුවක් හදලා තිනවා ඒකෙන් බලාගෙන මොකද කරන්නේ ඒ කට්ටිය ඉන්න තැන හොයන්න බෑ ඒක පාරට ඒ අය වෙඩි තියනවා එතකොට යුද්ධකදී මේ දනු මේ දුනු සේනාව හරි බලවත් ඉතින් මේ දුනු සේනාව ස්ථාපිත කරලා තියෙන තැන් හිතාගන්න බෑ ඉතින් කෙනෙක් හොරෙන් ඉන්න කෙනෙකුට උනා දන්නේම නැතුව ඊතලේ වැදෙදි තමයි දන්නේ ඔන්න මේ දුනු වායෙක් ඉඳලා විද්දා නොවේද කියලා. ඒතර බලන්න එක එක විදිහේ සේනාවන් රටකට ආරක්ෂාවට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. එතකොට නොයේක් විදිහට විස්තර කරනවා පින්නතුනි. මෙතන විස්තර කරනවා තව දැන් පින්ඩදායකා. ඒ කියන්නේ අර ඒ නගරයට ඒ නගරයේ සේනාවට ආහාර ගෙන යන පිරිසක් ඉන්නත් ඕනේ. සේනාවට පහසුවෙන් ආහාර සපයන පිරිසක්. දැන් බලන්න ඊවා පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? රාජ කුමාරයෙක්නේ. එතකොට ඒ බුදු වෙන්න කලින් රාජ කුමාරයෙක් සම්මා සම්බුදු බව සාක්ෂාත් නොකළා නම් මේ සිව්මහා දිවයින් වලට අනසක පතුරවන සක්විති රජ වෙන්න පින තිබුණු කෙනා. එතර බලන්න උන්වහන්සේගේ මේ නගරයේ ආරක්ෂාව පිළිබඳව තිබෙන දැනුම දැන් සාමාන්‍යයෙන් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙනෙක් ජීවිත අවබෝධය කරපුවාම අනිත් දේවල් ගැන දැනුම නැහැ කියලා. එහෙම නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේට මේ තුන් ලෝකේම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට රහස් නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල අවබෝධ කළා. ඉබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණයන්ට ලැබීම පින්නතුනි කොතරම්නම් ලාභයක්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ තියෙන සේනාවන් ගැන. ඉතින් එක සේනාවක් ගැන කියනවා දැන් ඒක ඇවිල්ලා අර ඇතුළට ගිහිල්ලා පිඩක් වගේ අනිත් අයව විනාශ කරමින් මතුවෙන නිසා යනවා හොයන්න බෑ එක පාරට මතුවෙන්නේ යනවා හොයන්න බෑ එක පාරට පිඩක් වගේ මතුවෙනවා මතුවෙලා පහර දෙනවා අන්න ඒ වගේ සේනාවක් ඉන්නවා කියනවා ඒ සේනාවටත් කියන්නේ මේ පිණ්ඩදායක කියන නම හරියට දිග දුර විහිදුම් බලකායක් වගේ ඇතුළට යනවා හොයන්න බෑ හතුරු සේනාව මත්ින් මතුවෙලා පහර දෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා උග්ගා රාජපුත්තා පක්කන්දිනෝ මහානාගෝ සූරා පප්පාලිකා චම්ම යෝධිනෝ දාසක පුත්තු ආදී වශයෙන් එකල හිටපු එක එක සේනාවන් විස්තර කරනවා පින්නතුනි හරි පුදුමයි දැන් එකල දැන් මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන තියෙනවා චම්ම යෝධිනෝ කියලා සේනාවක් ඒ කියන්නේ ආයුධ නොවදින ඇඳුම් ඇඳගෙන ඉන්නේ මේ චම්ම යෝධිනෝ කියන සේනාව. එතකොට කොච්චර දුනු ඊතල වැදුනත් මේ චම්ම යෝධිනෝ කියන සේනාවට හානියක් වෙනවද? එයාලා තමයි ඉස්සරහින්ම යන්නේ. ඊය යෝධයෝ තමයි තෝරගන්නේ. අර සන්නාහ සන්නද්ධ ඇඳුම අඳලා. ඒතර ඊ අයට කොච්චර පහර දුන්නත් ඇඳුමින් ඇතුළට ඒ ආයුධ යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන දාසක පුත්ත කියලා සේනාවක් ඉන්නවා. දාසක පුත්ත කියන්නේ මොන වගේ සේනාවක්ද?
දාසක පුත්ත කියන්නේ පින්නතුනි ඒ රජු වෙනුවෙන් ජීවිතය අතෑරලා ඉන්නේ. ඒ අයට ඉලක්කයක් දුන්නොත් හරියට දාස පුත්‍රය වගේ ඉලක්කයක් දුන්නොත් කොහොම හරි ඉලක්කේ ඉටු කරනවාමයි ජීවිතය ගැන හිතන්නේ නැහැ. ඒ වගේ නොයෙක් නොයෙක් විදිහේ සේනාවන්ගෙන් මේ නගරය ආරක්ෂිත වෙන්න ඕනේ. ඒ කීවෙනි කරුණද? ඒක තමයි පස්වෙනි කරුණ. හයවෙනි කරුණ තමයි රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ දුවාරිකෝ හෝති පඬිතෝ. අන්න නගරයේ ඉන්න උනි දොරටු පාලකේ. දැන් නගරයට ඇතුළු වෙන දොරටු තියෙනවනේ. ඒ දොරටු වල ඉන්න උනේ රජතුමාගේ දොරටු පාලකයෝ. දොරටු පාලකයෝ කොයි වගේද? මෝඩ දොරටු පාලකයෙක් හිටියොත් මොකද වෙන්නේ? එන් නගරයට ඇතුළු වෙන්න ඕන කෙනා ඇතුළු නොවෙන්න ඕන කෙනා තඳුන ගන්න බැරි වෙනවා. දන්නේම නැතුව සතුරා පින්නතුනි නගරය ඇතුළට එනවා. ඒ නිසා මේ දොරටු පාලකයාගේ කෘත්‍ය අතිශයින්ම වැදගත් වෙනවා. මේ නියම දොරටු පාලකයෙක් ඉන්න ඕනේ. එතකොට දැන් අද නම් දොරටු පාල කෘත්‍ය ඉටු කරන්නේ කවුද රටක? ආගමන විගමන දෙපාර්තමේන්තුව. දැන් හැම ගුවන් තොටුපළකම හැම අපේ රටට ඇතුළු වෙන හැම වරායකම අපි ඉමිග්‍රේෂන් කියලා කියන්නේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඳලා පරීක්ෂා කරලා තමයි ඇතුළට ගන්නෙ. ඒ කියන්නේ මේ දොරටු පාලකයෝ. එතකොට මේ බුද්ධිමත් වියත්තු මීධාවී හොඳ නුවණක් තියෙන පඬිත වූ දොරටු පාලකයෙක් ඉන්න ඕනේ. නැත්තං ඒ නගරේ විනාශයි. හත්වෙනි කරුණ තමයි රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ ප්‍රාකාරෝ හෝති උච්චෝ චේව විත්තතෝච්ච වාසන ලේපන සම්පන්නෝච්ච. නගරයට ඉතාමත්ම ශක්තිමත් වූ ප්‍රාකාරයක් තිබිය යුතුයි. නගරේ වටා ඉතා ශක්තිමත් ප්‍රාකාරයක් තිබිය යුතුයි. ප්‍රාකාර බැම්මක් තියෙන්න ඕනේ. ඒක නිකංකයක් වෙන්න බෑ. ගොඩක් පළල එකක් වෙන්න ඕනේ. නිකම් බිත්තියක් බැඳලා හරියන්නේ නෑ. නගරේ වටේට කියලා තාප්පයක් බැඳලා හරියන්නේ නෑ. තියෙන්නේ කොහොම එකක්ද? ගොඩක් පළල. හරියට අර චීන මහා ප්‍රාකාරය වගේ පළල හොඳ ප්‍රාකාර බැම්මක් තියෙන්න ඕනේ. මනාව හුණු පිරියම් කරපු. ඇයි මනාව හුණු පිරියම් කරපු කියලා මෙතන කියන්නේ? වාසන ලේපන සම්පන්නෝච. එහෙම නැතුව හැදුවොත් වෙහි වතුර ආදී ගිහිල්ලා දන්නේම නැතුව මේ ප්‍රාකාරයේ දිරලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මනාව පිරියම් කරපු ප්‍රාකාරයක් තිබිය යුතු වෙනවා. දැන් කරුණු හතයි. මේ කරුණු හත යම් නගරයක තියෙනවා නම් ඒ නගරය ආරක්ෂිතයි. ඒ නගරයේ ඇතුළත වාසය කරන අය ආරක්ෂිතයි. බාහිර වදුරු වෙන්නේ නැහැ. මොනවද කරුණු හත? පළවෙනි එක ඒසිකා ස්තම්භයක් තිබිය යුතුයි. දෙවෙනි එක දියාගලක් තිබිය යුතුයි. තුන්වෙනි එක අනුපරියාය පතයක් තිබිය යුතුයි. හතරවෙනි එක ආයුධ ගබඩාවක් තිබිය යුතුයි. පස්වෙනි එක බොහෝ බලසේනා සිටිය යුතුයි. විවිධ විදිහේ බලසේනා සිටිය යුතුයි. එතකොට හයවෙනි එක බුද්ධිමත් දොරටු පාලෙක් සිටිය යුතුයි. ඊට පස්සේ හත්වෙනි එක මනාව පිහිට වූ ප්‍රාකාර බැම්මක් ප්‍රාකාරයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේහි සත්තෙහි නගර පරික්කාරේහි සුපරික්ඛතං හෝති.
මේ නගරය ආරක්ෂාවට තියෙන අංග හතින් නගරය ආරක්ෂාකාරී විය යුතුයි. ඔය අංග හතත් එක්ක තව තියෙන්න ඕන කිව්ව දේවල් හතරක්. මොනවද ඒ දේවල් හතර? ආහාර වර්ග හතරක්. මොනවද ඒ ආහාර වර්ග හතර? පළවෙනි එක, ඉද බික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ බහුම්. මහණනි, මෙහිලා නග රත්තුමාගේ ඈත තියෙන නගරේ බොහෝ වූ තින කට්ටෝදකං සන්නිචිතං හෝති. බොහෝ තන, දැව, දිය තිබිය යුතුයි. මොනවද තියෙන්න ඕනේ? තනකොළත්, දැවත්, දියත්. මොකටද මේ තනකොළත් දැවත් ඕනේ වෙන්නේ? හේතු ගණනාවකට. එකක් තමයි නගරවාසීන්ගේ ඒ නිවෙස් ආදිය තැනවීම සඳහා මේ තන දැව තියෙන්න ඕනේ. අනිත් එක, ඒ ගව මහීෂාදීන්ට ආහාර පිණිස තියෙන්න ඕනේ. ඒක සශ්‍රීක භවයේ ලකුණක්. ඒතර සුදුසු පරිදි ජලයත් තිබිය යුතු වෙනවා. සුදුසු පරිදි ජලයත් තිබිය යුතු වෙනවා. එතකොට මෙන්න මේක තමයි පළවෙනි ආහාරය නගරයකට තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට බොහෝ තන, දැව සහ ජලය සන්නිචයක්, ඒ කියන්නේ මේ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා නම් හැමතිස්සෙම මේ නගරේ, ඒවා හිඟවෙන්නේ නැත්තම් ඒක අභ්‍යන්තරාණං රතියා, අභ්‍යන්තරයේ වාසය කරන අයගේ රතිය පිණිස, සතුට පිණිස, පහසුවෙන් වාසය කිරීම පිණිස, අපරිතස්සාය, තැති නොගෙන වාසය කිරීම පිණිස, පාසු විහාරාය, පහසුවෙන් වාසය කිරීම පිණිස හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක හේතු වෙනවා බාහිරාණං පටිගතාය, බාහිර උපද්දව මැඩගන්න. මොකද පින්නතුනි, සමහර වෙලාවට සතුරු සේනාවක් ඇවිල්ලා මේ නගරේ වට කරොත්, නගරේ ප්‍රාකාර බැම්මෙන් එළියට යන්න අවස්ථාවක් නැත්තම්, දියාගලෙන් එළියට යන්න අවස්ථාවක් නැත්තම්, එතකොට මාස ගානක් වුණත්, අවුරුදු ගානක් වුණත් රැකෙන්න පුළුවන් විදිහට මේ දේවල් මේ නගර ඇතුලේ තියෙන්න ඕනේ. දැන් එහෙම නගර ගැන කතා අපි අහලා තියෙනවා නේද? දැන් සමහර නගර, එහෙම සමහර රජවරු අවුරුදු ගානක් වට කරගෙන හිටපු අවස්ථා තියෙනවා. දැන් උම්මංග ජාතකේ එහෙම කියවද්දි පේනවා අපිට, මාස ගණන් වට කරගෙන ඉන්නවා. නමුත් ඇතුළත මේ ආහාර වර්ග තියෙන නිසා ඇතුළේ කිසිම අපහසුයක් නැතුව ඉන්නවා. අන්තිමට අර සතුරු රජතුමා තමන්ම පීඩාවට පත් වෙලා බැහැරට යනවා. දෙවෙනි ආහාරය තමයි බහුං සාලි යවකං සන්නිච්තං හෝති. බොහෝ සහල් සහ යව ගබඩා තියෙන්න ඕනේ. ධාන්‍ය ගබඩා තියෙන්න ඕනේ ප්‍රධාන ආහාරයේ විදිහට. සහල් සහ යව තියෙන්න ඕනේ. දැන් සහල් නම් මිනිස්සුන්ට ආහාරයට ගන්න, යව කාට ආහාරයට ගන්නද? සත්තුන්ට ආහාරයට ගන්න. ප්‍රධාන ආහාරයේ බහුල වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ආහාර වර්ගයේ තමයි බහුං තිල මාස මුග්ග පරාණං සන්නිත්තං හෝති. බොහෝ තල, මුං, මෑ ආදී අර සහල් වලට විකල්ප වන ධාන්‍ය වර්ග, ඒ වගේම බොහෝ පෝෂණ ගුණයක් ගෙන දෙන. දැන් අපි මේ තල, මුං, මෑ ගත්තොත් ඒවා අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන ධාන්‍ය. එබඳු ධාන්‍ය වලින් ඒ නගරේ ගබඩා පිරී තිබිය යුතුයි. හතරවෙනි කරුණ විදිහට පෙන්වලා දෙනවා, බහුං බේසජ්ජං සන්නිචිතං හෝති. බොහෝ බෙහෙත් ඖෂධ තිබිය යුතුයි. සෙය්‍යති දං සප්පි නවනීතං තේලං මදුපානිතං. දැන් ඔය වෙඬරු, ඊට පස්සේ මී පැණි ආදී ඒ කාලේ පාවිච්චි වෙච්ච බෙහෙත් වර්ග ගැන කියනවා. ඉතින් බොහෝ බෙහෙත් ගබඩා තියෙන්න ඕනේ. නගරේ හදිස්සියේ වසංගත ලෙඩක් හරි පැතිර ගියොත් ඒක මර්ධනය කරන්න පුළුවන් විදිහේ බෙහෙත් ගබඩා තිබිය යුතු වෙනවා. එතකොට පින්නතුනි, මෙන්න මේ විදිහට නගරයක්
ආරක්ෂක අංග හතෙනුත් ආහාර වර්ග හතරිනුත් සුපෝෂිත නම් ඒ නගරයේ වාසය කරන අයට බය වෙන්න කාරණයක් තියනවද? බය වෙන්න කාරණයක් නැහැ. ආද ආය මතක් කරගමු. මොනවද ආරක්ෂක අංග හත? ඇයි මේ මං අහන්නේ මෙහිම? දැන් ඔබ රටක් කරන්න දෙන්නේ. රටේ රජු වෙන්න නෙවෙයි. මොකටද? දැන් මේව මතක තියෙන්න ඕනේ ඊළඟ කරුණ ටික. ඊට පස්සේ විස්තර කරන්නේ මොකද්ද? ජීවිතේ නම් වූ නගරය ගැන. ජීවිතේ නම් වූ නගරයේ ආරක්ෂාව ගැන තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ නගරය ගැන තේරුම් අරගෙන ඉන්න ඕනේ. පළවෙනි කරුණ මොකද්ද? ඊසිකා ස්තම්භයේ හොඳට ගැඹුරට හාරලා තියෙන්න ඕනේ. දැන් ගෙදර ගිහිල්ලා ස්තම්භයක් හදලා වැඩක් නෑ. තේරුණාද? එතකොට දැන් මේ ස්තම්භය දැන් හිතේ හදා ගන්න ඕනේ ස්තම්භයක් ගැන තමයි කියන්න යන්නේ. ඉතින් ඊසිකා ස්තම්භය තියෙන්න ඕනේ ගැඹුරට හාරලා නොසැලෙන විදිහට. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? දියාගල තියෙන්න ඕනේ ගැඹුරට සහ පළලට. තුන්වෙනි එක අනුපරියාය පතයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාකාර බැම්ම උඩින් යන මාර්ගයේ ප්‍රාකාර මාර්ගයේ තියෙන්න ඕනේ. පල්ලට සහ ඉතාමත්ම හොඳින් පිහිටවලා. ඊට පස්සේ ආයුධ ගබඩාවක් තියෙන්න ඕනේ විවිධ වර්ගයේ ආයුධ වලින් යුක්තව. පස්වෙනි එක විවිධ වර්ගයේ බලසේනා ඉන්න ඕනේ. හයවෙනි එක ඉතා බුද්ධිමත් නිකන් දරට පාලිය බෑ. මෝඩ දරට පාලිය කිටියොත් වැඩේ ගස්. නගරේ ඉවරයි. අර මොනවා තිබ්බත් වැඩක් නෑ. මේ ප්‍රාකාර බැඳලා ඊට පස්සේ මේ මොනවද මේ දියාගල් කැනලා මොනවා තිබ්බත් මේ දරට පාලයා මෝඩ වෙලා පාලම පාත් කරොත් මොකද වෙන්නේ? අර සතුරු සේනාවන් පහසුවෙන් නගරේ ඇතුළට එනවා. ඒ නිසා බුද්ධිමත් නගරේට ආදරේ බුද්ධිමත් දොරටුපාලයෙක් ඉන්න ඕනේ. හත්වෙනි කරුණ මොකක්ද? ඉතාමත්ම හොඳට පල්ලට හදපු ප්‍රාකාර බැම්මක් කල්පවතින විදිහට හදපු ප්‍රාකාර බැම්මක් තියෙන්න ඕනේ. ඔය අංග හතත් එක්ක ආහාර හතරක් තියෙනවා. මොනවාද ආහාර හතර? පළවෙනි එක තන දැව ජලය තියෙන්න ඕන නගරය ඇතුලේ. දෙවෙනි එක සහල් සහ යව තියෙන්න ඕනේ. සත්ව ආහාර සහ මිනිස් ආහාර ප්‍රධාන ආහාර තියෙන්න ඕනේ බහුල වශයෙන් ගබඩාවල. තුන්වෙනි එක මුං මේ තල ආදී අධික පෝෂණ ගුණයෙන් යුක්ත විකල්ප ආහාර තියෙන්න ඕනේ. ඊළඟ එක ඊළඟ මොකක්ද? බෙහෙත් ඖෂධ තියෙන්න ඕනේ බහුල වශයෙන්. මෙහිම වුණොත් තමයි පින්නතුරි නගරයක් ආරක්ෂිත වෙන්නේ. නගරයක් ආරක්ෂිත වෙන්නේ. දැන් අපි දැන් ඔබ අහලා තියෙනවද රටක් තියෙනවා සිංගප්පූරුව කියලා? අහලා තියෙනවද? ඒ සිංගප්පූරුව කියන රටේ පින්නතුනි පොඩි රටක් ඒක. ඒ රටේ හැම තැනම තියෙන ගොඩනැගිලි. හැම තැනම ගොඩනැගිලි. ඒ රටේ හැම තිස්සෙම දේවල් ඒ රටට එනවා යනවා එනවා යනවා එනවා යනවා. ඒ රටට විශේෂයෙන් කියලා වගාබිම්මාදිය තියෙනවද? වගාබිම්මාදිය මොනවත් නැහැ. දැන් දියුණුයි. නමුත් කවදා හරි ලෝක යුද්ධයක් ආවොත් මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. දැන් අපිට නම් අපිට නම් කොස් ගෙඩියක් තම්බල හරි ක්‍රෝටන් කොලයක් වුණත් කන්න පුළුවන් දැන් නේද? එතකොට ඉතින් ඒවත් කන්න පුළුවන්ලුනේ. අපිට වත්තේ හැදෙන්න මොනවා හරි කාලා ඉන්න පුළුවන්ද බැරිද? ඉන්න පුළුවන්. නමුත් දැන් අර වගේ රටවල හිමත් නැහැ.
ඉතින් බලන්න දැන් නගරික ආරක්ෂාවට තියෙන්න ඕනේ දේවල්. එතකොට දැන් මොකද අර වගේ එකක් ආවොත් එහම ආහාර සැපයම නැවතුනොත් දැන් ඊයේ අය ජලය ගන්නේ මැලේසියාවෙන් අල්ලපු රටෙන් ජල සැපයම නැවතුනොත් හාමුදුරේ ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා රටක් ගැන යම් පාලකෙක් කල්පනා කරනවා නම් ඒ තමන්ගේ රට රටට අදාළව මේ කරුණුවලින් සම්පෝෂිතද කියලා බලන්න ඕනේ. යම් විදිහකට මේ කරුණුවලින් සම්ප්‍රෝසිත නම් යම් රටක් ඒ රටේ අභ්‍යන්තරයේ වාසය කරන අයත් බොහොම සතුටින් වාසය කරන්නේ. බාහිර උපද්‍රවත් ඒ රටට බොහොම අඩු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවකෝ භික්කවේ යතෝ අරිය ශාවකෝ සත්තහි සද්දම්මේහි සමන්නාගතෝ හෝති. මහණෙනි ඔය විදිහටම ආරි ශ්‍රාවකයා යම් විදිහකට මේ ධර්මයන් හතෙන් සමන්විත නම් මේ කියන ධර්මයන් හතෙන් සමන්විත නම් ඒ වගේම චතුන්නංච ඥානං සතර ධානයන් මොනවද? ධාන හතර ආභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහරාණං. ඒ ආභිචේතසික වූ ඒ ගැඹුරු සමාධියක් උපදවා දෙන මේ ජීවිතයේ පහසුවෙන් වාසය කිරීම පිණිස පවතින මේ ධ්‍යාන හතර නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී අපහසුවකින් තොරව පහසුවෙන්ම සුවසේ විපුලසේ ලබන විදිහට ධ්‍යාන හතරත් උපදවාගෙන නම් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි අන්න ඒ ආරි ශ්‍රාවකයාටයි කියන්නේ අකරණියෝ මාරස්ස. මාරයාට කරගන්න දෙයක් නැති වෙච්ච කෙනා කියලා. මාරයාට යාගෙන කරන්න දෙයක් නෑ. අකරණියෝ පාපිමතු. ඒ පාපී මාරයාට කරන්න දෙයක් නැති වෙච්ච කෙනා කියලා. ඒ කියන්නේ මාරයාගේ සේනාවෙන් මෙයා පීඩාවටපත් වෙනවාද? පත් වෙන්නේ නැති කෙනා කියලා කියන්නේ මෙන්න මේ කෙනාටයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් ඒ කෙනා තුල මොනවද තියෙන්න ඕනේ? ඒ කෙනා තුල ධර්මයන් හතක් තියෙන්න ඕනේ. ඒ වගේම තියෙන්න ඕනේ ආහාර හතරක් තියෙන්න ඕනේ. ආහාර හතර මොනවද? ධ්‍යාන හතර. මේ ධර්මයන් හතක් ධ්‍යාන හතරක් තියෙනවා නම් ඒ කෙනා මාර විජිතේ ආරක්ෂිත කෙනෙක්. මාර විජිතේ මාරයාගේ පහර කෑමට හසු නොවන කෙනෙක්. එහෙනම් මේ රැකවරණය අපි උපදවා ගත යුත්තේ කොයි විදිහටද? අභ්‍යන්තරික වශයෙන්. අපේ ජීවිතේ නම් වූ නගරය ගැනයි දැන් බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්වා දෙන්නේ. මොනවද මේ ධර්මයන් හත? බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සෙය්‍යතාපි භික්කවේ. මහණෙනි හරියට මෙන්න මේ වගේ. මොන වගේද? හරියට නගරයේ බොහෝම ගැඹුරට හාරලා හොල්ලන්න බැරි විදිහට තනපු ඒසිකා ස්තම්භය වගේ. ඒ ඒසිකා ස්තම්භේ නගරයේ ආරක්ෂාවට හේතු වෙනවා වගේ. ඒව මේවකෝ භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි ඔය විදිහටම ආරි ශ්‍රාවකයා සද්දෝ හෝති සද්ධහති තතහාගතස්ස බෝධි. සද්දෝ හෝති ශ්‍රද්ධාවන්ත වෙනවා. සද්ධහති තතහාගතස්ස බෝධි, තතහාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. ඒ කුමන අවබෝධයක්ද? ඉතිපිසෝ භගවා අරහං. මේ කරුණ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. රාග ద్వේෂ මෝහ
මදමාන සියලු කෙලෙස් දුරු කරලා නික්ලේසී පිරිසිදු ජීවිතයක් දරා වැඩ සිටිසේක. සම්මා සම්බුද්ධෝ ගුරු උපදේශ නොමැතිව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළසේක. විජ්ජාචරණ සම්පන්නෝ ඒ ජීවිතාවබෝධය තුළින් විද්‍යාවන් ඥානයන් උපදවාගත්සේක. ඒ උපදවාගත් ඥානයන්ට අනුවම ජීවිතය ගත කළසේක. විජ්ජාචරණ සම්පන්න සුගතු පරම සුන්දර වූ අමා මහ නිවන් මගෙහි වැඩම කොට පරම සුන්දර වූ ශාන්ත නිවනට වැඩමවා වදාළසේක. ලෝක විදු ඒ සියලු ලෝකයන් මැනවින්ම අවබෝධ කළසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී අකීකරු දෙවියන්වත් මිනිසුන්වත් පුරුෂයන්ව දමනය කිරීමෙහිලා අතිශයින්ම දක්ෂවනසේක. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් එකම ශාස්ත්‍රුන් වහන්සේ මේ සසර කතරින් එතෙරවෙන්න මග පෙන්වන්නානන් වහන්සේ වනසේක. බුද්ධු අවබෝධ කරපුතුම් ධර්මය අන්‍යන්ටත් අවබෝධ කළ හැකි ලෙස මැනවින්ම දේශනා කරන සේක. භගවාතී මේ සියලු සම්බුදු ගුණ දරා මේ මහා භද්‍රකල්පේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට සම්බුදු කිරුල දරා වැඩ සිටින තරම් භාග්‍යවන්ත ඌසේක. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යමෙක් අදහාගෙන ඉන්නවා නම් මුළු හදවතින්ම ඒ ගැන සැක නැත්තම් ඒ මොකක්ද? ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ හරියට ඒසිකා ස්තම්භය වගේ කිව්වා. ඒසිකා ස්තම්භයේ ස්වභාවය මොකක්ද? පිටට පේන ටිකම ඇතුළට තියෙනවා. දැන් කාලේ මොකද ස්වභාවය? පිටට පේනවා ඇතුළට නැහැ. දකිද්දි අනේ දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දැක්කත් අනේ සාදු කියලා වඳිනවා. ඇතුළේ නැහැ. නිකම්ම නිකම් පුරුද්දක් විතරයි. පෙරලි පෙරලි වඳිනවා. පෙරලි පෙරලි වඳිනවා. ඇතුළේ නැත. ඒසිකා ස්තම්භයක්ද? නෑ නෑ නෑ. ඒ නිසා පිටට පෙනුනේ නැතත් ඇතුළේ තියෙන්න ඕනේ. තිරුණාද? හොඳ ඒසිකා ස්තම්භයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ඇතුළට මුල් බැසගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කියන්නේ අමූලිකා ශ්‍රද්ධා කියලා. අමූලිකා ශ්‍රද්ධාවට ලොකු දෙයක් කරන්න බෑ පින්නතුනි. මුලක් නැත්තම්. ඒ නිසා අපි ඇති කරගන්න ඕනේ ආකාරවතී ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ අනුව ගිය ශ්‍රද්ධාවක්. ආකාරවතී ශ්‍රද්ධාවක් උපද්ද ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ විදිහට ඒසිකා ස්තම්භයක් වගේ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව මත පිහිටලා සද්දේසිකෝ භික්කවේ අරිය ශාවකෝ මහණෙනි මේ ඒසිකා ස්තම්භය මේ ශ්‍රද්ධාව නම් වූ ඒසිකා ස්තම්භය සහිත ආර්ය ශ්‍රාවකයා අකුසලං පජහති කුසලං භාවේති. අකුසලේ බැහැර කරනවා කුසලේ වඩනවා. සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති. වැරද්ද බැහැර කරනවා නිවැරදිදී වඩනවා. සුද්ධං අත්තානං පරිහරති. සුද්ධ වූ පිරිසිදු ආධ්‍යාත්මයක් පරිහරණය කරනවා. ඉමිනා පඨමීන සද්ධම්මේන සමන්නාගතෝ හෝති.
මේක තමයි පළමු කරුණ. මේ ශ්‍රද්ධාව නම් වූ ඒසිකාව තියෙන කෙනා යම් අකුසලයක් එයාගේ ජීවිතේ වෙන්න ආවොත් එයාට ඒ වෙලාව ඉදිරිපත් වෙන්නේ මොකක්ද? ඒ වෙලාව එයාට ඉදිරිපත් වෙන්නේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේක එපා කිව්වා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ එපා කියපු දෙයක් නේද මම මේ කරන්න යන්නේ කියන පසුතැවීම හිතට එනවා. ඒක ඉන්නේ කාටද? ශ්‍රද්ධාව තියෙන කෙනාටයි. එයා තුල තමයි ලැජ්ජා බය පිහිටන්නේ. එහෙනම් ඒසිකා ස්තම්භයක් වගේ ශ්‍රද්ධාවක් නැත්තම් අනිත් කරුණු නැසීලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි, අකුසලයෙන් වලකින්න කුසලයේ පිහිටන්න, අයහපතින් වලකින්න යහපතේ පිහිටන්න අපිට නිරතුරුවම උපකාර වෙන දෙයක් තමයි ශ්‍රද්ධාව. ඒසිකා ස්තම්භයක් වගේ ගැඹුරට පිහිටි ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඊළඟ සද්ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, මහණෙනි හරියට අර නගරයේ පරිකාව වගේ. ඒ කියන්නේ දියාගල ගැඹුරට සහ පළලට කනින ලද දියාගල වගේ. ඒව මේවකෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ, ඔය විදිහට මහණෙනි අරිය ශ්‍රාවකයා හිරිමා හෝති පවට ඕ ලැජ්ජාවෙන් යුතු වෙනවා. එතකොට දැන් මේ පවට ලැජ්ජාව කියලා කියන එක අපිට බොහෝ වැදගත්. මේ ලැජ්ජා බය කියන දේවල් මොනවා කියලාද වදාලේ? දේව ධර්ම විදිහටයි. දෙවිවරු පවා මේ ලැජ්ජා බයට ගරු කළා. කුසලී පිහිටන්න උපකාර වෙන දේව ධර්ම කිව්වේ ලැජ්ජාවටත් බයටත්. එතකොට මේ පවට ලැජ්ජාව කියන කාරණේ හිරියති කාය දුච්චරිතේන. අන්න කාය දුස්චරිතේදී ලැජ්ජා වෙනවා. හිරියති වචී දුච්චරිතේන, වචනෙන් දුසිරිතක් කරන්නුනොත් කේලමක් කියන්න සිද්ධ වුණොත් ලැජ්ජා වෙනවා එයා. අයියෝ මෙහෙම අකුසලයක්නේ මම මේ කරන්නේ කියලා යාට හිතේ මොකද උපදින්නේ? ලැජ්ජාවක් උපදිනවා. ඊට පස්සේ හිරියති මනෝ දුච්චරිතේන, මේ මනෝ දුස්චරිතේ ගැන යාට ලැජ්ජාවක් උපදිනවා. ලැජ්ජාවක් උපදිනවා. මේ හිරි කියන කරුණ හරි වැදගත්. ඒක හරියට දියාගල වගේ පින්නතුනි. දැන් කෙනෙක් යම් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්ද කරන්න කලින් දැන් මේ දියාගල පයින්න ඕනේ. මොන දියාගලද? පවට ලැජ්ජාව කියන දියාගල. මේක දැන් සමහරුන්ගේ මෙහිමයි. දැන් මේ ජීවිතේ නම් වූ නගර ගැන කතා කරන්නේ. සමහර අයගේ මේ දියාගල ඇත්තේම නැහැ. පවට කිසි ලැජ්ජාවක් නැහැ. එලි පිට කරන්න තියෙන ඔක්කොම ಜಾති කරනවද නැද්ද? කරනවා. සමහර අය චූටි කාණුවක් වගේ එකක් තියෙනවා. එයා දන්නෙත් නැහැ ඒකෙන් පැනලා යන්නේ. චූටි කාණුවක් වගේ. ඔබේ දියාගල මොන වගේද? හොඳ පළලද? හොඳට පළල ගැඹුරු එකක් නම් ලේසියෙන් ඒකෙන් පයින්න පුළුවන්ද බැරිද? බෑ. දැන් මේ වෙලාවේ බලන්න ඕනේ ඔබේ දියාගල කොහොමද කියලා. දැන් මගේ පවට ලැජ්ජාව මොන වගේ එකක්ද? පවට ලැජ්ජාව ඇති කෙනා සැඟවිලාත් එලි පිටත් පව කරන්නේ නැහැ. ඉතින් පින්නතුනි, මේක තමයි දෙවෙනි සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට කාය දුච්චරිත, මනෝ දුච්චරිත, වචී දුච්චරිත වලට ලැජ්ජා වෙලා ඒකෙනා ඒ අරිය ශ්‍රාවකයා හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. පාපී අකුසල ධර්මයන්ට සමවදින්ට අකමැති වෙනවා, ලැජ්ජා වෙනවා. හිරි පරිකෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ, මේ ලැජ්ජාව නම් වූ දියාගල ඇති ආරි ශ්‍රාවකයා අකුසලං පජහති කුසලං භාවේති. අකුසලේ බැහැර කරනවා, කුසලේ වඩනවා,
වැරද්ද බැහැර කරනවා හරි දේ වඩනවා සුද්ධ වූ ආධ්‍යාත්මයක් පරිහරණය කරනවා මේක තමයි දෙවෙනි සද්ධර්මය තුන්වෙනි කරුණ මොකද තුන්වෙනි කරුණ අනුපරියාය පතය හොඳ පළල් උස නගරේ වටේ යන මාර්ගයේ ඊ වගේ කිව්වා ආරි ශ්‍රාවකයා උත්තප්පී හෝති පවට බය ඇති කෙනෙක් වෙනවා පව කරන්නේ කිනා බය ඇති කෙනෙක් වෙන උත්තප්පී පවට බයයි මේ පවට බය කියන කරුණ නැත්තම් අපිට වෙන දේ හිතා ගන්න බෑ ඉතින් ඒ නිසා පින්නතුනි බලන්න මෙච්චර වටිනාකමක් දැන් නගරේ හරියට දියාගලයි අර මේ අනුපරියාය පතයයි වගේ කියලා කියන්නේ මේ ලැජ්ජා බය අපිට තියෙන්න ඕනේ බහුල වශයෙන් එතකොට මේ උසින් තියෙන පළල්ව තියෙන අනුපරියාය පතේ වගේ කයින් කරන දුස්චරිතේට වචනෙන් කරන දුස්චරිතේට මනසින් කරන දුස්චරිතේට බය වෙන්න ඕනේ ඉතින් ඒකෙදි නිතර නිරය සිහි වෙන්න ඕනේ නිතර නිරය සිහි වෙන්න ඕනේ නිරේ තියෙන දුක් සිහි වෙන්න ඕනේ මෙහෙම ඉන්නකන් තේරෙන්නේ නැහැ පින්නතුනි මතක තියාගන්න ඉපදුනොත් තමයි ඒකේ රඟේ ඉතින් නිරේ දුක් තිරිසන් ලෝකේ දුක් പ്രേත ලෝකේ දුක් සිහි වෙන්න ඕනේ අපිට ඒ විදිහට අකුසලයට බය වෙලා අකුසලයෙන් වැළකිලා කුසලයේ පිහිටන්න ඕනේ වැරද්දෙන් වැළකිලා යහපතේ පිහිටන්න ඕනේ සුද්ධ වූ ආධ්‍යාත්මයක් පරිහරණය කරන්න ඕනේ මේක තමයි තුන්වෙනි සද්ධර්මය ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද හතරවෙනි එක බොහෝ වූ ආයුධ ගබඩා තියෙනවා අන්නේ ආයුධ ගබඩා වගේ තමයි කිව්වා ආරි ශ්‍රාවකයා බහුසුතෝ හෝති සුත ධරෝ බොහෝ දේවල් අහලා තියෙනවා සුත ධරෝ අහපුදී දරාගෙන ඉන්නවා සුත සංහිතයෝ දරාගෙන ඉන්නදී ගබඩා කරගෙන ඉන්නවා එතකොට ඒ අහලා තියෙනදී නිකම්ම ගබඩා කරගෙන ඉන්නවා විතරක් නෙවෙයි ඒ කුමන ධර්මයක්ද යේතේ ධම්මා ආදි කල්යාණ මුලත් සුන්දර මැදත් සුන්දර අගත් සුන්දර අර්ථ සහිත පිරිපුන් බඹසර ප්‍රකාශ කරන උතුම් ධර්මය ඒකේ නා දරාගෙන ඉන්නවා මුළුමනින්ම පිරිසිදු බඹසර ප්‍රකාශ කරන ධර්මය දරාගෙන ඉන්නවා විතරක් නෙවෙයි තතා රූපස ධම්මා බහුසුතා හොಂತಿ දතා බොහෝ අහලා දරාගෙන ඒ වගේම වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරනවා දැන් ඔබ මේ කාලයේ පුරාවටම සජ්ජහායනා කරමින් කලී වචනෙන් පුරුදු කිරීම වචනෙන් පුරුදු කරනවා මනසානුපෙක්ඛිතා මනසින් මෙනෙහි කරනවා දිට්ඨිය සුප්පටි විද්දා දෘෂ්ටිය පිරිසිදු කරගන්නවා ඒක මුල් කරගෙන අකුසලයෙන් වළකිනවා කුසලයේ පිහිටනවා මේක තමයි හතරවෙනි සද්ධර්මය පස්වෙනි කරුණේ මොකක්ද බොහෝ ආරක්ෂක අංශ ඉන්නවා බොහෝ බලකා තියෙනවා අන්න ඒ වගේ කිව්වා ආරද්ද විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය ආරද්ද විරියෙන් යුක්ත වෙනවා ආරම්භ කරන ලද වීරියෙන් යුක්ත වෙනවා අකුසලයෙන් වළකින්නත් කුසලේ පිහිටන්නත් කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ දැඩි පෙරකුම් ඇතිව පරාක්‍රම ඇතිව අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් කෙරෙහි අත් නොහල වීරියක් පවත්වනවා. ඉතින් එතකොට ඒක තමයි කීවෙනි සද්ධර්මයේද පස්වෙනි කරුණ බලසේනා වගේ තියෙනවනේ මොකද්ද අපිට? වීරියයි. හයවෙනි එක දොරටු පාලකයා බුද්ධිමත් දොරටු පාලකයා වගේ මේ ජීවිතේ නම් වූ නගරේ තියෙන්න ඕනේ කියනවා සිහිය බුදුරජාණන් වහන්සේ වදාලා අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සති නීපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි චරිතානුසරිතා ආරි ශ්‍රාවකයා සිහියෙන් යුතු වෙනවා මනා නුවණත් එක්ක පිහිටි සිහියක් ඒක බොහෝ කල් කළ කීදෑ සිහි කරන්න පුළුවන් ආකාරයට පිහිටි
සතර සතිපට්ඨානයේ තුල පිහිටි සිහියෙන් යුතු වෙනවා. අන්න සිහිය තමයි දොරටුපාලය. ඒක තමයි ඊළඟ සද්ධර්මය. හත්වෙනි සද්ධර්මය මොකක්ද? ඔව්, ප්‍රාකාර බැම්ම වගේ, හොඳට හදපු, උසට හදපු, පල්ලට හදපු ප්‍රාකාර බැම්ම වගේ. අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ආරි ශ්‍රාවකයා හට ගැනීමත් වෙනසීමත් පිළිබඳවන ප්‍රඥාවෙන් යුතු වෙනවා. මනාකොට දුක් ගෙවා දැමීම පිණිස පවතින ආර්ය වූ ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට ඒබඳු හට ගැනීමත් වෙනසීමත් ගැන, හේතුඵල දහම ගැන, පටිච්ච සමුප්පාදය ගැන තියෙන ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට අන්න හත්වෙනි සද්ධර්මය. ඔන්න ඔය ධර්මතා හත කෙනෙක් තුල තියෙනවා නම් එයාගේ ඒ ජීවිතේ නම් වූ නගරය ආරක්ෂිතයි. ඊට පස්සේ ආහාර හතර වෙනුවට මොනවද තියෙන්නේ? ධ්‍යාන හතර. පළවෙනි ධ්‍යානය විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පළමු ධ්‍යානය. ඊට පස්සේ විතරක විචාර සංසිඳවලා ප්‍රීතියත් සැපයත් එකඟ බවිනුත් යුතු දෙවෙනි ධ්‍යානය. ඊට පස්සේ ප්‍රීතියත් සංසිඳවලා ඒ උපේක්ෂාවෙන් යුතු කායික සැපයකින් යුක්ත එකඟ බවින් යුතු තුන්වෙනි ධ්‍යානය. ඊට පස්සේ ඒ සැපයත් සංසිඳවලා මුළු මනින්ම සොම්නස් දොම්නස් කායික දුක් මානසික දුක් සියල්ල බැහැර කරලා පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත එකඟ බවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානය කියන මේ ධ්‍යාන හතර පහසුවෙන් ලබන සුළු වෙනවා. මෙන්න මේ විදිහට යම් කෙනෙක් මේ ධර්මතා හතෙන් සහ මේ ධ්‍යාන හතරෙන් යුක්ත නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ ශ්‍රාවකයා ගැන මාරයාට කළ යුත්තක් නැත. පාපී පාපිමතාට, ඒ පාපී මාරයාට කළ යුත්තක් නැහැ. එයා ආරක්ෂිතයි කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි, ඔබ සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ තමන්ගේ ජීවිතේ ඒසිකා ස්තම්භයක් බඳු ශ්‍රද්ධාවක්, ඒ වගේම අනුපරියාය ප්‍රතයක් බඳු පවට ලැජ්ජාවත්, ඒ වගේම තමන්ගේ ජීවිතේ ඒ ඉතාමත්ම මැනවින් නගරේ පිහිටන මැනවින්ම ඒ නගරයේ පිහිටන අනිකුත් ආරක්ෂක අංග, ඒ අනිකුත් ගුණධර්මයන්ට, ඒ ඔත්තප්පය නම් වූ ගුණධර්මයට, දැන් පරිකාව තමයි අර පවට ලැජ්ජාව. පවට, එතකොට පරිකාවක් බඳු ලැජ්ජාව, අනුපරියාය පතයක් බඳු පවට බය, ඊට පස්සේ ආයුධ ගබඩාව බඳු දහම් ධර්මඥානය, ඊට පස්සේ බොහෝ බලසේනා බඳු ආරද්ධ වීරිය, ඊට පස්සේ නුවණැති දොරටුපාලයා බඳු සිහිය සහ ඒ උතුම් ප්‍රඥාව. හරියට මොකක් වගේද? ප්‍රාකාර බැම්ම වගේ තියෙන ප්‍රඥාව තියන ඒ කරුණු ජීවිතේ නම් වූ නගරේ ආරක්ෂාව පිණිස පවත්වමින් භාවනා වඩමින් සතර ධ්‍යානයන් විපුලසේ ලබන මට්ටමට ජීවිතේ දියුණු කරගත්තොත් ඔබේ ජීවිතයත් ආරක්ෂිතයි. ඉතින් ඒ නිසා මේ උතුම් දේශනාවේ සඳහන් ආකාරයට ආරක්ෂිත වූ ජීවිතයක් උපදවා ගන්න අප සීලු දෙනාටම අද මේ ශ්‍රවණය කළ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වෙත්වා. සාදු, සාදු, සාදු.